දසක් සිරු දෙනාටම මඟ අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඔස්ට්‍රේලියාවේ වාහන මිල පිළිබඳව හා ස්ටුඩන්ට් කෙනෙක් වශයෙන් හරි PR එකක් දාලා ආපු කෙනෙක් වශයෙන් පළවෙනියටම වාහනයක් මිලදී ගද්දී බලන්න ඕනේ සලකා බලන්න ඕන කරුණු හා වාහනයක් තමන්ගේ නමට රෙජිස්ටර් කරද්දී කොහෙන්ද රෙජිස්ටර් කරන්නේ මොනවද රෙජිස්ටර් කරද්දී අවශ්‍ය වෙන ડોකියුමන්ට් කියලා අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. හරි මුලින්ම අපි බලමු ඔස්ට්‍රේලියාවේ සාමාන්‍යයෙන් පාවිච්චි කරපු වාහන විශේෂයෙන් අපිට ස්ටුඩන්ට් කෙනෙක් වශයෙන් ඇවිල්ලා හරි පළවෙනිටම ඔස්ට්‍රේලියාවට ඇවිල්ලා PR එකක් දාපේ PR එකක් අරගෙන එන එක්කෙනෙකුට මුලින්ම පාවිච්චි කරපු නැති new car එකක් ගන්න බෑ. ගන්න වැඩි. ඒ නිසා අපිට මුලින්ම ගන්න වෙන්නේ පාවිච්චි කරපු car එකක්. එතකොට පාවිච්චි කරපු car හොයාගන්න පුළුවන් හොඳම ස්ථාන තුනක් පිළිබඳව මම අද මේ වීඩියෝ එකෙන් කතා කරනවා. පළවෙනි එක තමයි Facebook Marketplace. මම වාහන දෙකක් ගත්තා. මේ වාහන දෙකම ගත්තේ Facebook Marketplace එකෙන් බලලා ගිහිල්ලා. ඒ නිසා Facebook Marketplace එක හොඳ මිල ගණන් තියෙන ඔයගොල්ලන්ට සරිලන වාහනයක් හොයාගන්න පුළුවන්. කොහොමද අපි Facebook Marketplace එකට යන්නේ? ඔයගොල්ලෝ ඔස්ට්‍රේලියාවට ආවට පස්සේ ඔයාලා Facebook ඔස්ට්‍රේලියාවේ යද්දී ඔයාලා Facebook එකේ search කරන්න පුළුවන්. Marketplace එක. Marketplace එකට ගියාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ වාහන මිල ගණන් තියෙනවා. එනවා. එතකොට ඔයාලට මෙතනදී වාහනේ ඔයාලා ගන්න හිතාගෙන ඉන්න ගාන $1,500 $1,500ද ඉඳලා $2,500 වෙනකන් කාර් ඔයාලා හිතා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයා මෙල්බර්න් වල නම් මෙල්බර්න් කියලා මෙතන දාන්න පුළුවන්. පර්ත්, සිඩ්නි, බ්‍රිස්බේන් ඉන්න දිහා දාන්න පුළුවන්. ඒ දාලා කිලෝමීටර් 20කට 40ද අපි 40 ඇතුලේ මෙතන තියෙනවා කිලෝමීටර් 2 5 10 20 40 ඕන දුර ප්‍රමාණයකින් අඩේ කියන්නේ කිලෝමීටර් 40ක සර්කල් එකක් ඇතුලේ තියෙන සේරම වාහන ඔයගලට එනවා. එතකොට මේකෙදි බොඩි ටයිප් එක ඒ දේවල් දාන්න පුළුවන්. ඊය එක දාන්න පුළුවන්. මයිලේජ් එක දාන්න පුළුවන්. ට්‍රාන්ස්මිෂන් එක ඔටෝද මැනුවල්ද කියලා දාන්න පුළුවන්. එතන තමයි ඔයගලන්ට මේකෙදි මාකට් ප්ලේස් එකේ වාහන හොයාගන්න යන්නේ. සාමාන්‍යයෙන් ස්ටුඩන්ට් කෙනෙක් මම කතා කරන්නේ ස්ටුඩන්ට්ස්ලා ගැන. සාමාන්‍යයෙන් ඔස්ට්‍රේලියාවට ස්ටුඩන්ට් කෙනෙක් එද්දී විශේෂයෙන්ම ඔයගොල්ලෝ සල්ලි අරගෙන එන්න ඕනේ වාහනයක් ගන්න. මොකද ඔස්ට්‍රේලියාවේ මම ඊට කලිනුත් කතා කරා වාහනයක් නැත්නම් ජොබ් එකක් හොයාගන්න බෑ. වාහනයක් නැත්නම් ජොබ් එකක් හොයාගන්න බෑ. උදාහරණයක් වශයෙන් ඔයාට ක්ලීනින් ජොබ් එකක් හම්බුණා කියමුකෝ. එතකොට ඔයාට ක්ලීනින් ජොබ් එකට පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් වල ගිහිල්ලා ජොබ් එක කරන්න අමාරුයි. සහ විශේෂයෙන් ජොබ් එක දෙන එකන වගේ පළවෙනියටම අහන්නේ වාහනයක් තියෙනවද කියලා. වාහනයක් නැත්නම් ඔයාලට ජොබ් එක හම්බෙන්න තියෙන chance එක සෑහෙන අඩු. හේතුව ක්ලීනින් ජොබ් එකක් වවා මොනෑම හරි ජොබ් එකක් තියෙන්නේ ගොඩක් ලාට එක්ක රෑ එක්ක පාන්දර. එතකොට ඒ වෙලාවට ඔයාලට පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් ගන්න බෑ. අනිත් එක වාහනයක් නැත්නම් ඒගොල්ලෝ හිතන ඔයාට හරියට වෙලාවට එතෙන්ට එන්න බැරි වෙනවා කියලා. වෙලාවට එන්න බැරි වුණොත් ඔයාට හරියට ජොබ් එක කරගන්න බැරි වෙන නිසා ගොඩක් අය ඔයාට ජොබ් එකක් දෙන්නේ නැහැ. ඒ නිසා විශේෂයෙන් මම මීට කලින් වීඩියෝ එකක කතා කරවා ලංකාවෙන් එද්දි ඩ්‍රයිවිං ලයිසන් එක අරන් එන්න ඕනේ. ඒතර ඔස්ට්‍රේලියාවට ආපු ගමන් පළවෙනිටම කරන්න ඕන දේ වාහනයක් ගන්න ඕනේ. හරි. වාහනයක් ගද්දී බලන්න ඕනේ Facebook Marketplace එක. සාමාන්‍යයෙන් ඕගොල්ලෝ ඔස්ට්‍රේලියාවට එද්දි ස්ටුඩන්ට්ස්ලා වාහනයක් ගන්න ඩොලර් 2000ක් 2500ක් අතර ගාණක් වාහනයක් ගන්න ඔස්ට්‍රේලියාවට එද්දි අරන් එන්න ඕනේ. මේකෙදි මේ Facebook Marketplace එකේ දාලා තියෙන වාහන ඔයගොල්ලන්ට මේට වඩා අඩු මිලකට ගන්න පුළුවන්. විශේෂයෙන් ඩොලර් 2200ට Toyota වාහන තියෙනවා. ගොඩක් කලාවට ඔයගොල්ලෝ පළවෙනිටම වාහනයක් ගද්දී අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ ගන්න ජපන් වාහනයක්. හේතුව අපෝ වේ වාහනේ දෙන්න පුළුවන්. ගොඩක් කලාවට තියෙන සෙකන්ඩ් හෑන්ඩ් වාහන ගන්න ඉන්නේ ස්ටුඩන්ට්ස්ලානේ. එතකොට ගොඩක් කලාවට ඉතින් ලංකාව වගේම තමයි ආසියාතික රටවල් වල අය තමයි ගොඩක් කලාවට වාහන ගන්නෙ. ලංකාවේ ඉන්දියාවේ අය ගොඩක් කලාවට ජපන් වාහන තමයි මිලදී ගන්න තියෙන නැඹුරුතාවය වැඩි. මොකද ඒක තෙල් වැඩ කරනවා හොඳට, අනිත් දේවල් ගොඩක් හොඳ නිසා. ඒ නිසා ඕගොල්ලොත් ඉස්සරලාපහම ජපන් වාහනයක් ගන්න ට්‍රයි කරන්න. හරි. මේකේ ගොඩක් වාහන තියෙනවා. මේ තියෙන Nissan Pulse එකක් ඩොලර් 2200යි. මේක ඊට වඩා අඩු කරලා ගන්න පුළුවන්. ඔටෝමැටික් ට්‍රාන්ස්ෆර් මීටර්. ඔයගොල්ලොන්ට මේකෙදි විශේෂයෙන් මෙන්න මේ වාහන ගද්දි ඔස්ට්‍රේලියාවේදි වාහන ගද්දි බලන්න ඕන සලකා බලන්න ඕන කාරණා දෙකක් තියෙනවා. පළවෙනි කාරණාව තමයි රෙජිස්ට්‍රේෂන් එක. ඒ කියන්නේ වාහනේ කොච්චර කල්
register කරලා තියෙනවද කියලා. දෙවෙනි කාරණාව තමයි වාහනේට roadworthy certificate එකක් දෙනවද කියලා. හරි. මම registration එකේ මොකද්ද කියලා කියන්න. ලංකාවේ වගේ තමයි ඕස්ට්‍රේලියාවෙත් වාහනේ register කරන්න ඕනේ. ඒකට මෙහිදී කියන්නේ අපි rego කියලා. ඒකට මේ වාහනේට rego එක තියෙන්න ඕනේ. ඔයා rego එක නැති නැත්නම් unregistered වාහනයක් ගන්නවා නම් ඔයාලට ප්‍රශ්න ගොඩක් එනවා. ඒකට වාහනේ අරගෙන යන්න permit එකක් දාන්න ඕනේ. ඒ වගේ ප්‍රශ්න ගොඩක් එනවා. ඒ නිසා ඔගොල්ලෝ ඕස්ට්‍රේලියාවට ආවට පස්සේ පළවෙනියටම වාහනයක් හොයද්දී registration නැත්නම් rego අඩුම ගාසේ මාස 3ක්වත් තියෙන rego තියෙන වාහනයක් බලන්න. ඊට පස්සේ roadworthy. මොකද මේ roadworthy certificate එක කියලා කියන්නේ. Roadworthy certificate එක කියලා කියන්නේ ඔස්ට්‍රේලියාව ඇතුලේ වාහනය පාරිතුවන්න සුදුසුයි කියලා පිළිගත් ආයතනයකින් ලබා දෙනවා වාහනේ ඉන්ස්පෙක්ට් කරලා නැත්නම් වාහනේ පරීක්ෂා කරලා ලබා දෙන සර්ටිෆිකේට් එකක් ඒකට තමයි roadworthy certificate එක කියලා කියන්නේ විශේෂයෙන් ඔයා කාගෙන් හරි වාහනයක් ගද්දී අනිවාර්යෙන් roadworthy certificate එක ඉල්ල ගන්න ඒකට හේතුව තමයි ඔයා වාහනේ තමන්ගේ නමට ඔයාගේ නමට දවස් 14ක් ඇතුළත පවර ගන්න ඕනේ පවර ගද්දී ඔයාට අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා roadworthy certificate එක. නැත් roadworthy certificate එක ඔයා ගාව නැත්නම් ඔයාට අපව වාහනේ garage එකට හරි දාලා ඔයාට roadworthy certificate එකක් ගන්න වෙනවා. එතකොට තව additional වියදමක් යනවා වාහනේ මොනවා හරි හදන්න තියෙනවා නම් ඔයාට හදන්න වෙනවා. ඒ නිසා විශේෂයෙන් ඔයා වාහනයක් ගද්දී අනිවාර්යෙන් වාහනේ ගන්න එක්කෙනාගෙන් එයාගෙන් roadworthy දාලා දෙන්න කියනවා. එතකොට ඔයාට වාහනේ ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ රෙජිස්ට්‍රේෂන් එකට නැත්නම් තමන්ගේ නමට වාහනේ මාරු කරගන්න පුළුවන්. හරි. මම දැන් කතා කරන්න යනවා වාහනේ තමන්ගේ නමට මාරු කරගන්න නම් අවශ්‍ය ડોකියුමන්ට් මොනවද කියලා. පළවෙනියටම ඔයාට අවශ්‍ය වෙනවා ඔයාගේ නමට කස්ටමර් ඔයාට වාහනේ තමන්ගේ නමට රෙජිස්ටර් කරගන්න නම් මම වික්ටෝරියාව ගැන කතා කරන්නේ වික්රෝඩ්ස් කියලා මෙහි තියෙන ආයතනයක් ලංකාවේ වගේ අපි වාහන රෙජිස්ටර් කරන්න යන මේ වගේ මෙහෙත් තියෙන වික්‍රෝඩ් කියලා ආයතනයක ඒකෙන් ඔයාට කස්ටමර් නම්බර් එකක් ගන්න ඕනේ. කොහොමද මේ කස්ටමර් නම්බර් එකක් ගන්නෙ? කස්ටමර් නම්බර් එකක් ගද්දී ඔයාට පළවෙනිට ඕන තමන්ගේ අනන්‍යතාවයේ සාතික කරන්න ડોකියුමන්ට් දෙකක්. පළවෙනි ડોකියුමන්ට් එක තමයි ඔයාට අවශ්‍ය වෙනවා ඔයාගේ પાස්පෝර්ට් එක. ඊළඟ කාරණාව තමයි ඔයාට අවශ්‍ය වෙනවා බැංකු කාඩ් එකක්. ක්‍රෙඩිට් කාඩ් එකක් හරි ඩෙබිට් කාඩ් එකක් හරි ඒ ක්‍රෙඩිට් කාඩ් එක හරි ඩෙබිට් කාඩ් එක ඔයාගේ නමේ ගහලා තියෙනවා. ඒ නිසා විශේෂයෙන් ඕගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන් પાස්පෝර්ට් එක, බැංකු කාඩ් එක. ඊට පස්සේ මෙහෙට ඇවිල්ලා සමහරක් අයට හදා ගන්න පුළුවන් working with children කියලා කාඩ් එක. ආපහුම කට්ටියට හදා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලට ක්ලීන් ඉන් කරන්න ස්කෝලෙකට යනවා නම් working with children කියලා කාඩ් එකක් හදා ගන්න වෙනවා. මම ඒවා හදා ගන්න ඊට පස්සේ කියන්න. ඒ කාඩ් එකක් පෙන්නලා ඔයාගේ අනන්‍යතාවය තහවුරු කරන්න පුළුවන්. එතකොට ඔයාට ඒක ඊළඟට දෙවෙනි එක තමයි ඔයාගේ පදිංචිය සහතික කරන්න ඕන. පදිංචිය සහතික කරන්න පුළුවන් බැංකුවෙන් ඔයාට එවනවා කාඩ් දාලා ලියුමක්. ඒ ලෙටර් එක අරන් ගියාම ඔයාට ඔයාගේ පදිංචිය සහතික කරන්න පුළුවන්. ඒ නිසා ඕගොල්ලෝ තමන්ගේ නමට වාහනේ රෙජිස්ටර් කරන්න වික්‍රෝඩ්ස් හරි වෙන ආයතනයක නැත්නම් වෙන ස්ටේට්ස් එක ඉන්න එක්කෙනෙකුට ගිහිල්ලා වාහන රෙජිස්ටර් කරන තැනකට යද්දී ඔයාගේ ડોකියුමන්ට්ස් අරගෙන යන්න. හරි. මම කතා කරේ Facebook marketplace එක ගැන. හරි ඩොලර් 2500කට විතර වට හොඳ වාහනයක් ගන්න පුළුවන්. 2500ත් ඩොලර් 4000ත් අතර තත්වයට ඕන තරම් වාහන තියෙන හොයා ගන්න. විශේෂයෙන් ඔස්ට්‍රේලියාවට අපොන් ගොඩක් අය ගන්න වාහනයක් තමයි මෙන්න මේ Mitsubishi Lancer කියන වාහනය. මෙන්න මේක සාමාන්‍යයෙන් ඔස්ට්‍රේලියාව තුලේ හොඳ වාහනයක්. හරි. මෙන්න මෙතන මම මේ කියපු roadworthy තේරම ටික තියෙනවා. 3500ට දෙනවලු මෙයා roadworthy එකයි 3 month registration එකත් එක්ක. මේක automatic car එකක්. ඩොලර් 3500යි. සාමාන්‍ය ලංකාවේ මුදලින් ඩොලර් ලක්ෂ 4ක් වාගේ වෙනවා. මේ ටික ඔයාලට බලන්න පුළුවන් ගිහිල්ලා මේ ලංකාවේ කෙනෙක්ගේ වාගේ වීරසිංහ. මම කිව්වේ ලංකාවේ අය ඉන්දියාවේ තමයි අනිවාර්යෙන් මෙන්න මේ Lancer cars use කරන්නේ. ඒ නිසා ඔකලොන්ට වාහනේ ගන්න පුළුවන්. එතකොට මෙයා roadworthy නැතුව 3000කට දෙනවා ලෝකලොන්ට. ඉතින් කතා කරලා වාහනේ බලලා කරලා කියලා ගන්න පුළුවන්. ඒ වගේ ඔයාලට විවිධ ගණන් වලට වාහන තියෙනවා. මේ 2005 Honda Civic එකක්.
තුන්දාසයි සිය අනු නමයයි ගාන අඩු කරල ගන්න පුළොන් ගොලොන්ට කතා කරලා බැටරි දාලා තියෙනවා ඇක්සිඩන් මුකුත් ඇලු තානේටල් තියෙන්නේ තුකට වාට වාට එන ප්‍රදේශය බල්ලා මේත් මං හිතන් ලංකාවක් කෙනෙක්ගේ අනිවාරෙන් අන්ප්‍රමුණ ඉල්ලා කතා කරලා ගන්න පුළුවන් එක මංගේ පේස්බුක් මාර්කට් ප්ලේස් තමයි ඔගොල්ලොන්ට වාහනයක් ගන්න හොඳ ප්ලේස් එක කියලා 2300ට තියෙන වාහනයක් ඔටෝමැටික් එකක් ටොයෝටා කොරොල්ලා සීඩන් එකක් ආරක තියෙනවලු නොයිසස් නෝ රෙජෝ නෝ රෝඩ් ඇති මෙන්න මේකයි තියෙන ප්‍රශ්නේ මේ නෝ රෙජෝ නෝ රෝඩ් ඇති මේක ගන්න එපා හේතුව තමයි මේවා ලෙඩ කාර් ඒ කියන්නේ ලෙඩ කාර් කියන්නේ ඔයාලට මේවා හද හද එන්නේ නෝ ඔයාලට ගරාජ් එකක් තියෙනවන ප්‍රශ්නයක් නැහැ නැත්තම් ඒ වගේ වාත වෙන්න එපා තව ගානකට හොඳට බලලා ගන්න පුළුවන් මැනුවල් පදින්න කැමති අය මේ මැනුවල් කාර් එකක් තියෙනවා මැනුවල් නම් සෑහෙන ගණන් අඩුයි මැනුවල් එකට ගන්න පුළුවන් ඔගොල්ලන්ට ඌබර් ඉස් දුවන්න පුළුවන් සාමාන්‍යයෙන් මුලදී ආපු කාලේ වාහනේ සාමාන්‍යයෙන් මෙහෙ මයිලේජ් එක අපි ලොකුවට චෙක් කරන්නේ නැහැ ඒතු ඉතින් මෙහෙ පදිනවා සාමාන්‍යයෙන් මම දැන් ඇවිල්ලා මාස 6ක් 7ක් විතර වෙනවා මමත් කිලෝමීටර් 15000ක් විතර පැදලා තියෙනවා ඒකට හේතුව 15000ටත් වැඩි ඌබර් ඉස් කරනවා නම්මනම් කරද්දී ඔයගොල්ලන්ට මෙහෙ පදින්න වෙනවා ඒ නිසා ඇත්තට වාහනේ මයිලේජ් එක බලන්න එපා සාමාන්‍ය ලක්ෂ 2000ක් විතර පැදපු වාහනයක් වුණත් අවුලක් නැහැ හොඳ ගානකට ඔයගලන්ට ඒක ගන්නත් පුළුවන් දෙන්නත් පුළුවන් විශේෂයෙන් ගෑල් ළමයිට ආපුවම සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ වාහනයක් ගන්න පුළුවන් යාරිස් එකක් ලංකාවේ නම් විට්ස් එක කියන්නේ ඒකට හොඳ වාහනයක් මම වයිෆ්ට අරන් දීලා තින්නේ මේක ඔයගොල්ලන්ට මේ වගේ වාහනයක් ගන්න පුළුවන් ඔයගොල්ලන්ට ඌබර් ඉට්ස් දුවන්නත් හොඳ chance එකක් තියෙනවා හරි ඔයගොල්ලෝ මේකෙදි විවිධ වර්ගයේ මිල ගණන් තියෙනවා වාහන චෙක් කරලා බලන්න ඊළඟ සයිට් එක මම කියන්නම් ඊළඟ එක තමයි Gumtree අපේ ලංකාවේ තියෙන ikman.lk ගේ ඒ වගේ සයිට් එකක් තමයි Gumtree එක මේක ඔයාලට අවශ්‍ය ගොඩක් දේවල් වාහන ඔයාලට ඉන්න ඉටින්ද තැන් ගොඩක් දේවල් හොයාගන්න පුළුවන් මේකෙත් තියෙනවා ඉන්ඩිවිජුවල් කට්ටිය නැත්තම් තාලා ගොඩක් වෙලාවට සුද්ධ මේකේ දාලා තියෙනවා ඔයගොල්ලොන්ට ගිහිල්ලා වාහනේ දාලා එයාට මේල් එකක් හරි කෝල් එකක් හරි දීලා මේවා කරගන්න පුළුවන් ගොඩක් වෙලාවට මේකේ ඉන්නේ ඩීලර්ස්ලා ඒ කියන්නේ වාහන අයිතිකාර මේ මොනවාද වාහන සේල් වල කට්ටිය වාහන දාලා තියෙනවා ටිකක් මිල ගන්න වැඩි ඔයගොල්ලොන්ට ඉලෙගොල්ලත් එක්ක කතා කරලා ගන්න පුළුවන් ඊළඟ එක තමයි කාසෙල් කාසෙල් එක මේක සාමාන්‍ය ප්‍රොෆෙෂනල් ඒකට මේකෙදි ගොඩක් වෙලාවට ඔයාලට අලුත් වාහන ගන්න පුළුවන් සාමාන්‍යයෙන් අලුත් වාහනයක් බලන්න නම් ඔයගොල්ලෝ කාර් සේල් එකට ගිහිල්ලා බලලා වාහනයක් ගන්න පුළුවන්. ඔය කාරණා ටික තමයි වාහනයක් ගද්දී ඔයගොල්ලෝ විශේෂයෙන් බලන්න ඕනේ. අනිවාර්යෙන් ස්ටුඩන්ට්ස් කෙනෙක් නම් මාකට් ප්ලේස් එකෙම ගන්න ට්‍රයි කරන්න. ගද්දී රෙජෝ තියෙනවද කියලා බලන්න. ඊට පස්සේ රෝඩ් සර්ටිෆිකේට් එක දෙනවද කියලා බලන්න. ඊට පස්සේ මම ඔයගොල්ලන්ට තව වීඩියෝ එකක් කරන්නම් වාහනයක් බලද්දී මොනවද වාහනේ බලන්න ඕනේ කියලා. බලන්න ඕනේ වාහනේ මොන දේවල්ද වාහනේ අභ්‍යන්තර ඉන්ටීරිය එකේ ඉඳලා වාහනේ එන්ජින් එකේ තියෙන ප්‍රශ්න ගැටලු ගැනත් ඔයාලට මම වෙනම වීඩියෝ එකකදී කතා කරනවා මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔස්ට්‍රේලියාවේ වාහන මිල ගණන් සහ වාහනයක් ගද්දී ඔයාලට මොනවද සලකලා බලන්න ඕන කරුණු කියලා තාම අඩුවෙන් ඔයාලට වාහනයක් ගන්න පුළුවන් තමන් කැමති වාහනයක් තමන්ට ඩොලර් 10000ක් විතර ඔයාලට හොඳ සුපිරි SUV එකක් ගන්න පුළුවන් ඕන හොඳ වාහනයක් ගන්න පුළුවන් ඔස්ට්‍රේලියාවේ ඉඳලා ස්ටුඩන්ට් කෙනෙක් විදිහින් ආවොත් ඉස්සලාම ඔයගොල්ලෝ ට්‍රයි කරන්න මේ වගේ වාහනයක් ගන්න ඒ කියන්නේ ඩොලර් 2000 3000ක් වියදම් කරලා ඒක ඔයාලට සාමාන්‍ය මාස 6-7ක් හොඳට දෙයින කියලා පදින්න පුළුවන් වාහනේ ගද්දී අනිවාර්යෙන් වාහනේ හොඳට චෙක් කරලා බලලා රෝඩ් වෙති තියෙන වාහනයක් ගන්න හරි මොන හරි ගැටලු තියෙනවා නම් මේ වීඩියෝ කැටින් කමෙන්ට් කරන්න ඔයගලට සුබ දවසක්